පළමුවන දේව ප්‍රකාශනය ජෙරමියා දිවස් ප්‍රසාදිතුමන්ගේ පොතෙන් උපුටාගත් පාඨයකි. සමිදානන් වහන්සේ මෙසේ වදාරන සේක. ඊශ්‍රායෙල්හි හැම ගෝත්‍රයකම මා දෙවියන් වහන්සේද ඔවුන් මාගේ සෙනගද වන කාලය පැමිණෙන්නේය. කඩු පහරින් ගැලවුණු සෙනගට පාලු කරයේදී මම කරුණාව දැක්වීමි. ඊශ්‍රායෙල් සෙනග විවේක සුවය පැතූ විට ස්වාමින් වන මම දුර සිට ඔවුන්ට ප්‍රකාශ උනිමි. ඊශ්‍රායෙල් ජනේනි, මම නුඹලාට නිරන්තරයෙන් ප්‍රේම කළෙමි. නුඹලාට මාගේ විශ්වාසකම තව දුරටත් ප්‍රකාශ කරමි. එම්බා ඊශ්‍රායෙල් ජාතිය, මම නැවත නුඹ ගොඩනගන්නෙමි. එවිට නුඹලා ගොඩනගනු ලබන්නොහුය. නුඹලා නැවත නුඹලාගේ කිකිණි රබන් රැගෙන විනෝදවන්නන් සමග ප්‍රීතියෙන් නටන්නාහුය. නැවත නුඹලා සමාරියේ කඳුවල මිදිවැල් වවනු ඇත. වවන්නෝ ඒවා හිටවා ඒවායේ ඵල භුක්ති විඳින්නෝය. මන්ද නැගිටින්න සියොන් කන්දට අපේ දෙවි ස්වාමින් වහන්සේ වෙත නැගී යමුයි. ඒ ප්‍රායම් කඳුවල රැකවරුන් හඬ නගන දවසක් පැමිණෙන්නේය. සමිදානන් වහන්සේ මෙසේ වදාරන සේක. ජාතීන් අතර අග තැන්පත් ඊශ්‍රායෙල් ගැන ප්‍රීතියෙන් ගීගායන්න. සමිදානෝ සිය සෙනග ගැලවූ සේක. ඉතිරිව සිටින සෙනග මුදාගත් සේක කියමින් හඬ නගා පැසසුම් ගීගයමින් ප්‍රශංසා කරන්න. දේව වචනය මෙසේය. ශුද්ධවර මතුතුමාගේ සුවිශේෂෙන් උපුටාගත් පාටයකි. ජේසුස් වහන්සේ එතනින් නික්ම තීර්සා සිදොම් පෙදෙස්වලට වැඩියසේක. එක් කානානීය ස්ත්‍රියක් ඒ පෙදෙස්වල සිට අවුත් දාවිද්ගේ පුත්‍ර වූ ස්වාමිනි, මට අනුකම්පා කළමැනව මාගේ දුව බලමත්සේ දුෂ්ටාත්මාවේශව සිටින්නේයයි කියමින් මොර ගැසුවාය. එහෙත් උන්වහන්සේ ඇයට වචනයක්වත් පිළිතුරු නොදුන්සේක. උන්වහන්සේගේ ශ්‍රාවකයෝ අවුත් මේ ස්ත්‍රිය මොරගසමින් අප පසුපසේ එන බැවින් ඇයට යන්න කිව මැනවයි උන්වහන්සේගෙන් ඉල්ලුව. උන්වහන්සේ කතා කරමින් මා එවන ලද්දේ ඊශ්‍රායෙල් වංශයේ නැති වූ බැටළුවන් වෙත පමණකැයි වදාළසේක. එහෙත් ඈ අවුත් පසඟ පිහිටුවා උන්වහන්සේට වැඳ ස්වාමිනි, මට පිහිට වුව මැනවයි කිවාය. උන්වහන්සේ උත්තර දෙමින් දරුවන්ගේ කෑමගෙන බල්ලන්ට දැමීම යුතු නැතැයි වදාළසේක. එහෙත් ඈ කතාකොට එසේය ස්වාමිනි, බල්ලන් පවා තම ස්වාමිවරුන්ගේ මේසෙන් වැටෙන කැබිලි අහුලා කති කීවාය. එවිට ජේසුස් වහන්සේ උත්තර දෙමින්, ස්ත්‍රිය ඔබේ ඇදහිල්ල මහත්ය, ඔබේ කැමැත්ත ලෙසම ඔබට වේවායි වදාළසේක. ඒ මොහොතේ පටන් ඇගේ දුව සුවපත් වූවාය. ගැලවීමදායක සුභාරංචිය නම් මෙසේය. ස්වාමින් වහන්සේ අද දෛව වචනය තුළ සඳහන් කරනවා, උන්වහන්සේ ළඟට ආපු විජාතික ස්ත්‍රීකගේ තිබෙන විශ්වාසයේ ඇදහිල්ලේ ගැඹුරත්වය. උන්වහන්සේ පැහැදිලිව කියනවා, ස්ත්‍රීය නුඹේ ඇදහිල්ල නුඹේ කැමැත්ත ඉටු වෙන තත්ත්වයට. දැන් හරි පැහැදිලි, ඔබේ මගේ කැමැත්ත ඉටු වෙන්න නම් තිබෙන්නට ඕනි මූලිකම කාරණය තමයි ඔබ මා තුළ තිබිය යුතු ඇදහිල්ල. කතෝලිකයෙක් ඉතුණුවෙක් හැටියට නිරන්තරයෙන් අපි විශ්වාසය ගැන කතා කරනවා, ඇදහිල්ල ගැන කතා කරනවා, ඒ ඇදහිල්ලේ ජීවිත ගැන කතා කරනවා. නමුත් ස්වාමින් වහන්සේ ගැඹුරින් අද මෙනෙහි කරන්නට ආරාධනා කරනවා,
ඔබේ මගේ ඇදහිල්ලේ ප්‍රබලත්වය කොච්චරද. ඔබේ මගේ ඇදහිල්ලේ ගැඹුරත්වය කොච්චරද. මේ ඇදහිල්ල කියන එක ලස්සනටම නිර්වචනය කරන්නේ සුද බයිබලයේ හේබ්‍රියු ලිපියේ 11 පරිච්ඡේදය. හැකිනම් ඔබට ආරාධනා කරනවා අද දවසේම හේබ්‍රියු 11 පරිච්ඡේදය කියවන්න. 11 පරිච්ඡේදයේ පළවෙනි වගන්තිය නිර්වචනය කරනවා කතෝලික කිතුණු ඇදහිල්ල. එහි සඳහන් වෙනවා ඇදහිල්ල වනාහි. තමන් බලාපොරොත්තුන දේ පිළිබඳ සහතිකයයි. මේ සහතිකය ඔබට මට තියෙනවද අහලා බලමු. ඒ නිසාමයි යම් යම් දේවධර්ම වේදීන් ඇදහිල්ල නිර්වචනය කරනවා අඳුරේ තබන්නා වූ පෙර අඩියක්. ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා a step forward in the darkness. මේ දවස්වල හිටපු ගමන් අපි අඳුරේ ජීවත් වෙනවනේ. හිතලා බලන්න, ගෙදර අඳුරු වූ මොහොතක, විදුලිය විසන්දි වූ මොහොතක අපි එකතැන හිට ගන්නවා. ඊට පස්සේ වැඩි ඉදිරියට යන්නේ නැහැ. මොකද දන්නේ නැහැ මල් පෝච්චියක් තියෙනවද මේසයක් තියෙනවද කියලා. අපිට නුහුරු පරිසරයක් නම්. හැබැයි මොන හරි උවමනාවකට අපිට ඕන නම් පිටුපසට යන්නට පුළුවන්. ඇයි ඒ? මම දන්නවා මම පසු කරගෙන ආපු තැන එවැනි බාධකයක් තිබුණ නැහැ. නමුත් ඉදිරියට යන්න ස්ථීර නැහැ. නමුත් කියනවා ඇදහිල්ල කියන්නේ මොකක්ද? අඳුරේ තබන්නා වූ පෙර අඩියක්. පසු අඩියක් නෙමෙයි, පෙර අඩියක්. A step forward in the darkness. ඉදිරියේ මොනවද වෙන්නේ මොනවතියේද දන්නේ නැහැ. නමුත් මගේ ඇදහිල්ල කියනවා මාව බලවත් කරන, මාව සුරකින පියාණන් තුළ මට සියල්ල කරන්න පුළුවන්. මට අනතුරක් වෙන්නේ නැහැ, අයහපතක් වෙන්නේ නැහැ. ඒ නිසා අඳුරේ වුණත් මම තබන පෙර අඩිය, අන්න ඒ ශක්තිය තමයි ගැඹුරු ඇදහිල්ල කියන්නේ. අන්න ඒ ඇදහිල්ල තමයි අද කාන්තාවට සුවය සහනය ගෙන දෙන්නේ. අපි අහලා බලමු. උපතින්ම කතෝලික කිතුණු ජීවිතයක් ගත කරන, එහෙම නැත්නම් අතරමඟදී කිතුණු ජීවිතයකට සම්බන්ධ වුණු ඔබේ මගේ ජීවිතය තුළ කොච්චර ගැඹුරු ඇදහිල්ලක් තියෙනවද? ඒ ඇදහිල්ලයි දේව කැමැත්ත ඉටු වෙන්නේ. ඒ ඇදහිල්ල තුළිනුයි ඔබේ මගේ කැමැත්ත ඉටු වෙන්නේ.